අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ලොකුම ගැටලුවක් තියෙන එක්සෑම් එක සඳහා ලොකු උදව්වක් කරන්න. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලම කතා කරන්න බැලුවා GIT එක්සෑම් එක ඔන්ලයින් විභාගෙට මේ දවස්වල සූදානම් වෙන විදිය. ඉතින් ඒක නිසා GIT ඔන්ලයින් විභාගේ 2019 කියන්නේ ගිය අවුරුද්ද ඉඳලා වෙනස් විදියක් ගත්ත, ඒ කියන්නේ මාර්ගගත ඔන්ලයින් එක්සෑම් එකක් විදියට අපිට මේක කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔන්ලයින් විභාගේ ඉස්සෙල්ලම කරන්න තියෙන වැඩ ටික, පාඩම් ටික, සිලබස් එක, ඒක කරන විදිය, අන්නේ දේවල් හඳුන්ලා දෙන්නයි අපේ පළවෙනි අරමුණ වෙන්නේ. එතකොට GIT විභාගේ 2005 දී හඳුන්ලා දුන්නට GIT exam එක වෙන්න ඉස්සෙල්ලම GIT exam එකට මූණ දෙන්නේ 75% තරම් අඩු ප්‍රමාණයක්, ඒ කියන්නේ 25% තරම් ප්‍රමාණයක් GIT විභාගේ මූණ දෙන්නේ නැහැ. ඉතින් මෑතක් වෙනකම් මේ ප්‍රශ්න තිබුණා 2011 12 වගේ අවුරුදු හැම එකේදීම මේ ප්‍රශ්න තියෙනවා. ඒකට ලොකු හේතුවක් විදියට දකින්නේ එකක්, ළමයි ප්‍රධාන විෂයන් තුනත් එක්ක එකතු වෙලා ඉන්න අතරේ 12 වසර වෙනකොට අතරමැදි කාලෙක මේ වගේ විභාගයක් දානකොට ඉතින් ළමයින්ට ඒකට ලොකු උදව්වක් වෙන්න බැරි වෙනවා. එක්කම ඉස්කෝලවලදී ළමයින්ට ඒකට වෙලාවක් වෙන් කරගන්නත් බැරි, ගුරුවරුත් පොඩ්ඩක් අසීරුතාවයට පත් වෙනවා. එතකොට මේකෙදි වෙලා තියෙනවක අපි දැක්ක මේ ගුරුවත් පොතක දාලා තියෙනවා මේ වෙනම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිවිඩය වුණත් ඒකේ තියුණ මේ විභාගෙට මූණ දෙන පිරිස ගොඩක් අඩුයි. ඒකට අපි ලොකුම හේතුවක් විදියට දකින්නේ ප්‍රධාන විෂයන් තුනත් එක්ක ඉන්නකොට 12 වසරදී ළමයා ඉතින් මේ විෂයට ලොකු වෙලාවක් වෙන් කරගන්නත් බෑ. එතකොට ඕලෙවල් ICT කරපු අයට චුට්ටක් අමතක වෙන විෂය කරුණු වෙනවා. ඉතින් ඔය ඔක්කොම නිසා මේ විභාගය ඇත්තටම මේ ලේසි විභාගයක්. නමුත් ළමයින්ට විෂය හොඳ සාමාර්ථයක් ගන්න එක ලොකු ගැටලුවක් වෙනවා. ඇත්තටම එක්සෑම් එක ගිය අවුරුද්ද ඉඳලා ඔන්ලයින් කරාට පස්සේ ප්‍රශ්න තවත් වැඩි වුණා. එක එකක් ඉස්කෝලේදී පවනක් කාලවට ළමයින්ට මේ කම්පියුටර් ලැබ් එකේ පාවිච්චි කරන්නත් ගැටලුවක් වෙනවා. ඉතින් මේකට මහන්සි වෙන්න ටිකක් අනිවාර්යෙන් ටිකක් නෙවෙයි ලොකු මහන්සියක් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න ගොඩක් එක්ක ආපු විභාගයක්. ඉතින් මේ අවුරුද්දේත් ඔන්ලයින් විභාගය තියෙනවා. ඉතින් ඒකට උදව්වක් විදියට අපි මේ පාඩම් මාලාව ආරම්භ කරගෙන යනවා. ඉතින් ඉස්සෙල්ලම මම කියන්න හදන්නේ මේ විභාගේ හරි ලේසි. හැබැයි ඉස්සෙල්ලම අපි බලමු මේකේ තියෙනවා පාඩම් ටික යන කාලච්ඡේද ගන්න සහ වාර ගණන. ඉතින් ඒකෙදි අපිට හොඳට තේරෙනවා මේක දවසෙන් දෙකෙන් කොට දාන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. හරිද? ඉතින් ඒක නිසා ඉස්සෙල්ලම අපි බලමු මේකේ තියෙනවා අදාළ වාරවලදී විභාගේ මොන පාඩම් ටික සූදානම් කරන්න ඕන කියලා. හරි නේද? එතකොට ඔන්නයි දැන් ඔයාලට පේන සටහනේ තේරෙනවා මේක වාර 3ක කියන අවුරුද්දක වැඩක්. මේ ඔයාලා කරන්න තියෙන විෂය අවුරුද්දක වැඩක්. මේක ඔයාලා හිතනවා නම් අපි සාමාන්‍යයෙන් මේ දවසක දෙකකින් මේ ටග් ගාලා මේක සම්මන්ත්‍රණයකට සම්බන්ධල කරගන්න පුළුවන් කියලා හොඳට ඒක ගැටලුවා. හොඳයි මෙහෙම දෙයක්. දැන් මේක ඒ වගේ කරන්න පුළුවන් වෙන ඕලෙල් IT කරපු ළමයෙක්ට. හැබැයි මෙහෙම දෙයක්. දැන් ඔන්ලයින් විභාගයේ දෙනකොට මේකේ ප්‍රධාන ප්‍රශ්න තියෙනවා 40ක්. MCQ ප්‍රශ්න 40ක්. ඒකම රචනා ප්‍රශ්න තියෙනවා 7ක්. එතකොට මේ රචනා ප්‍රශ්න කියන්නේ ඔයාලා ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. ඒක කරන උපදේශ මාලාව තියෙනවා. ඉතින් අපි ඔය ගිය අවුරුද්දේ හොඳට දැක්ක මේ හොඳට විෂය කරන්න පුළුවන් A-level ICT මගේ පන්තිල ළමයි උනත්, A-level IT පන්තිවල ඉන්න ළමයි උනත් මේකෙදි ප්‍රැක්ටිකල් ටික කරන්න ගියාම ටිකක් ගැටලු සහගත වුණා. මොකද ඒක හුරු වීම අධිකම නිසා. ඉතින් ස්කෝල්නොත් ලොකු උදව්වක් දෙන්න බැරි වුණා. ඒක කෙටි කාලන වැඩක් විදියට ආපු නිසා. ඉතින් ඔන්න අපි දැන් මේකෙදි බලමු. දැන් ඔයාලට පේන්න තියෙන ඔකේ වාර 3ක වැඩක්. පාඩම් තියෙනවා ප්‍රධාන 8ක් තියෙනවා සිලබස් එකේ. ඔය දාලා තියෙන ඒ කොටස. එතකොට අපි මේකෙදි අද ඉස්සෙල්ලම තෝරගමු මේ මම ඔයාලට කරගෙන යන්නේ පාඩම් ටික ඒකක වශයෙන් කරගෙන එහෙමම අදාළ ඒකකවල පාස් පේපර් ටික කරගෙන යනවා. ඉතින් ලොකු උදව්වක් වෙයි ඔයාලට මේ පාඩම් ටික දිගටම කරගෙන යන්න. එහෙනම් අපි පිළිවෙලකට පාඩම් ටික පටන් ගමු මේක යන විදිහ. හරි. මේ ඔයාලගේ තියෙන්නේ GIT විභාගයේ 12 ශ්‍රේණිය සාමාන්‍ය දරු තාක්ෂණය ඔන්ලයින් කරාට පස්සේ 2018 අවුරුද්දේ සහ ඊට පස්සේ තියෙන ඔන්ලයින් විභාගයේ ප්‍රශ්නවල ආකෘතිය ප්‍රොටෝටයිප් එක තියෙන්නේ. එතකොට ඔන්න මේ ප්‍රොටෝටයිප් පේපර් එකේ අපි බලමු කොහොමද මේක හදලා තියෙන්නේ, කොහොමද මේකේ කොටස් ටික වෙන් කරලා තියෙනන්නේ කොටස් ටිකයි බලන්න හදන්නේ. රයිට්. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන ප්‍රශ්න මාලාවේ මම ඔයාලා එකගෙන යන්න හදන්නේ මේකේ
ඉස්සල මේ පෙන්නන්නේ ලකුණු මාලාව දෙන විදිය. ලකුණු ටික වලට දෙන විදිය මේ තියෙන්නේ. ABC SW සාමාන්‍ය ටික ලකුණු පරාසය. ඊට පස්සේ තියෙනවා ඔයාලට පේපර් එකේ ලකුණු කොටස් ටික හැදෙන විදිය. ලකුණු කොටස් ටික හැදෙන්නේ මෙන්න මේ විදියටයි. මේකේ තියෙන ඔක්කොම මේ සිලබස් එක නම් හැබැයි පාඩම් 8ක් තියෙනවා. නමුත් මේකේ වෙනම දාලා තියෙන කොටස් එක්කලා පාඩම් 7කට දාලා තියෙන්නේ. මේක ඔයාලට පේනවා. මෙහෙයුම් පද්ධති පාඩම වෙනම තියෙන ලකුණු 6ක්. මේකේ ලකුණු වෙන් කරලා තියෙනවා මේ විදියට. ලකුණු ඔක්කොම 60ක් වෙන විදියට හදලා තියෙනවා. මේ තියෙන්නේ මේ MCQ ප්‍රශ්න නෙවෙයි. මේ වෙනම ඔයාලට දාලා තියෙන වෙනම ප්‍රැක්ටිකල් ප්‍රශ්න අහන ප්‍රධාන ප්‍රශ්න 7. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති අපි දන්න කියන Windows operating system එකෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ Word වලින් ඊළඟට Excel වලින් spreadsheet කියන්නේ Excel වලට කියන මේ පොදු නම. ඊට පස්සේ database පාඩමෙන් තියෙන ලකුණු 6ක්, presentation පාඩමෙන් ලකුණු 6ක්, ඊළඟට විද්‍යුත් තැපෑල නැත්නම් අන්තර්ජාලයේ පාඩම එකතු කළා. ඒකෙන් තියෙනවා තවත් ලකුණු 6ක්. ඊළඟට ඔන්න syllabus එකේ විශේෂිත පාඩමක් තියෙනවා. GIT මේසරේ කියන්නේ නව විෂය නිර්දේශයේ අවසාන විෂය නිර්දේශෙදී ඔයාලට ඉස්සර තිබුණේ Pascal කියන programming පාඩම. ඒක අයින් කළා. මෙතෙන්ට ඔයාලට දාලා තියෙනවා web development techniques කියලා. ඒ කියන්නේ අපි දන්න කියන HTML language එකයි. ඔකෙන්ද ඔයාලගේ ප්‍රශ්නෙට දාන්න. එතකොට මේ තියෙන මේ කොටස් ටික මේකෙදි අපි ඒකක වශයෙන් යන නිසා වලට මේකේ කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ පල්ලෙහ නැවත දාලා තියෙන්නේ. එක පත්‍රයේ කියන්නේ MCQ 40ක් තියෙනවා. ඒකට ලකුණු 40ක් දෙනවා. දෙක පත්‍රයේ උඩ ලකුණු දීලා තියෙන විදිය අනුව ලකුණු 60ක් ඒකට වෙන් කරනවා. රයිට්. එතකොට ලකුණු 100 හැදෙන්නේ කොහොම? අපි දැන් ඔන්න ওই ලකුණු ටික ගන්නයි හදන්නේ. එතකොට ඕකෙදි අපි ඉස්සෙල්ලා තෝරගන්න ඒකක වශයෙන්. එතකොට ඔයාලට පේනවා මෙතන සටහන අනුව වැඩිම ලකුණු තියෙන ඒකක තුනක් තියෙනවා. web development පාඩමට ලකුණු 12ක්, excel පාඩම ලකුණු 12ක්, දෙවෙනි පාඩම විදිහට තියෙන වදන් සැකසුම් word එක ඒකට ලකුණු 12ක් වෙන් කරනවා. ඉතින් අපි ඔය විදිහට පාඩමේ පාඩමම ඉතින් මේ හැම පාඩමම වැදගත් වෙනවා. මොකද හේතුව MCQ ප්‍රශ්න අහනකොට මේ සියලුම පාඩම් වලින් MCQ ප්‍රශ්න 40 හැදෙනවා. ඒක නිසා අපිට මේකෙදි පාඩම් අයින් කරන එක ගැටලුවක් වෙනවා. පාඩම් අයින් කරන්න බෑ. එහෙම කරොත් වෙන්නේ MCQ paper එකේදී අපිට ගැටලුව වෙනවා. හරි. ඊළඟට එතකොට මම GIT හඳුන්ලා දුන්නට මෙහෙම දෙයක්ත් කියන්න ඕන. මේ විභාගෙදී GIT වලට අපි පාඩම් මාලාව හදනවා මුල් ඒකක ටික. එතකොට ඒකට හේතුව හදනින් ඔක්කොම අය ඔක්කොම වගේ මොනකද maths කරන අය, bio කරන අය, technology කරන අය, art, commerce, languages කරන සියලුම දෙනාට මේ විභාග කාටත් පොදු නිසා අපි ඉස්සෙල්ලා පාඩම් මාලාව යන්නේ ප්‍රධාන වශයෙන් GIT exam එක පදනම් කරගෙන. හැබැයි මෙතන අපි තව එකක ටිකක් දානවා. සමහර එකක තියෙන අපි මේ prototype paper එක බලද්දිත් ඒක තේරෙනවා. මොකද සමහර එක syllabus එකට එහා අපිට ප්‍රශ්නවලදී අහනවා. ඉතින් ඒක නිසා මේ පාඩම් ටික වලට ගොඩක් වැදගත් වෙයි. එකක් A-level IT කරන අයටත් ලොකු උදව්වක් වෙයි මේ පාඩම් ටික. GIT වලට වගේම අනිත් එක සමහර කෙනෙක්ට වෙන මේක අන්තර්ජාලය ඔස්සේ නරඹනවා නම් එතකොට මේක ඔයාලට පුළුවන් ඕලෙවල් ICT කරන අයට සහ කැම්පස් වල ෆස්ට් ඉයර් වුණත් ගොඩක් කැම්පස් වල ෆැකල්ටි වල මේ සබ්ජෙක්ට් එක උගන්වනවා. එයාට ලොකු උදව්වක් වෙයි මේ කරන පාඩම් ටික.